අයිබෝන් ඔයාලා අදත් මේක තියෙන ඔටෝ ඉංජිනියර් YouTube channel එකත් එක්ක අද අපි බලන්න හදන්නේ අලුත් දෙයක්. ඒ කියන්නේ දැන් මේ දවස්වල ගොඩක් මේ වතුර ප්‍රශ්නයක් වෙලා තියෙනවා වගා භූමි වලට. එතකොට දැන් වතුර ගන්න දැන් මේ අපේ දැන් යන කුඹුරට ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති යන පාරක් නැහැ. ඒ වගේම විදුලි සැපයුමකුත් නැහැ. එතකොට වතුරු වතුර කියන්නේ වතුර පොඩි පාරක් එන්නේ. එතකොට අඟලේ මෝටරයකින් වතුර ගහන්න තමයි අපි අද හදන්නේ. ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ බුස් කටර් එක. ඒක අපි බලමු කොහොමද ගන්න කියලා. එතකොට මේ බුස් කටර් එකයි මෝටරේ තමයි අපි අරගෙන යන්නේ. ඊට අමතරව බට අරගෙන යනවා. ඊට අමතරව සාමාන්‍ය වල වතුර ගහන පාවිච්චි කරන ওই රබර් පටි එහෙම වෙලන ගන්න ඒ වගේ දේවල් තමයි අරගෙන යන්නේ. එතකොට දැන් අර පාරක් නැහැ කියලා මම මුලින්ම කිව්වනේ. එතකොට බොහොම පහසුවෙන් මේ ටික විතරයිනේ ගෙනියන්න තියෙන්නේ. ගෙනියන්න පුළුවන්. මේක අපි බලමු වැඩේ හරියයිද කියලා. ඊට පස්සේ කොයිතරම් දුරට වැඩේ සාර්ථක වේද කියලාත් බලමු. බොහොම ඉක්මනින් සහ බොහොම පහසුවෙන් තමයි මේ කොටස් ටික හදාගෙන තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේ කොටස් ටිකත්. මේ ඒ කියන්නේ සාමාන්‍ය ඉලෙක්ට්‍රික් මෝටරයක පිටිපස්සේ අර පෑන් පෙත්ත අයින් කරලා පොඩි ඇක්සල් කැලප් පාසගෙන තියෙනවා. ඒ පාසගත්ත ඇක්සලෙත් මේ ওই බුස් කටර් එකේ ක්ලච් එක අහුගෙන හබ් එකේ කොටසම්ම තමයි. දැන් මේ වතුර දැන් ඔයාලට පේනවා ඇති මේ ඇලේ වතුර එන්නේ නැහැ. බොහොම වතුර අඩු ප්‍රමාණයක් එන්නේ. ඒතකොට මේ ටික තමයි මෙතන මේ පොඩි වැටියක් ගහලා පම්ප් කරලා උඩට ගන්න හදන්නේ. අරක අර මං කිව්වා වගේ අර ඇක්සලේට හරියට ඇලයින්මන්ට් වෙන්න පාස ගන්න ඕන. ඒ පොඩි කොටස පාසල බුස් කටර් එකේ අපි හැන්ඩල් එක ගාවින් ගලවලා ෆ්ලෙක්සිබල් හෝස් එකත් එක්ක කොටස ඒ කොටස සම්බන්ධ කරන්න හදන්නේ මෙන්න මෝටරේ. මේ මෝටරේ අගලේ මෝටරයක්. එතකොට ඒකේ පිටිපස්සට බුස් කටර් එකේ දැන් මෙන්න මේ ෆ්ලෙක්සිබල් හෝස් එකේ තියෙන මගේ අතේ තියෙන මේක බස් බහින කොටසක් අයින් කරපු කොටසකින් කෑල්ලක් අපල පාස ගන්න එක තමයි කරේ. මෙහෙමයි මේ හැන්දෑවක තමයි මේ අපි මේ වැඩේ කරන්නේ. එතකොට මේ වීඩියෝ එකේ වතුර ගහන හැටි වලට බලන්න පුළුවන්. වතුර මල් වැඩ කරන හැටි නම් පෙන්වන්නේ නැහැ. ටිකක් රෑ වෙන නිසා හෝස් එකට කේබල් එක බැස්සුවා. මේ මෝටරේ පිටිපස්සෙත් ඒ විදිහ කොටසක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් මේක එහා මෙහා කරලා හදාගන්න වෙනවා. මෙන්න මේ විදිහට ෆ්ලෙක්සිබල් හෝස් එක ඒ කොටස මේ තියෙන පාසල බොහොම සරලව ඉක්මනින් හදා ගන්න පුළුවන්. මේක තා ටිකක් කියන්නේ දියුණු කරලා ඕන නම් ගන්න පුළුවන් මේ ෆ්ලෙක්සිබල් හෝස් එක ක්ලිප් වෙන විදිහට. දැන්ට මේ හදාගෙන තියෙන කේබල් එක විතරක් ගන්න පුළුවන් විදිහට. දැන් මේ බට ටික එලනවා. ඔයාලට පේනවා ඇති වතුර නැතුව දැනටත් මේ කුඹුරු මේව මැරෙන්න වෙලා තියෙන්නේ. අපි මේ හෝස් එක දැනට අඩි 300ක් දුරට ගෙනල්ලා තියෙන්නේ. මේ දැන් ඔක්කොම වැඩ ටික හරි. මේකට තෙල් ටිකක් දාගන්නත් ඕන. අපි පෙට්‍රල් ටිකක් දාගන්න ඕන. දැන් අපි ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දන්නෝ ඇති අර අල්ලියක් විතර තේමන්න පුළුවන් වතුර මලක් තියෙන්නේ. ඒ වතුර මල ගන්න මොකද ඔයාලා දන්නවා සාමාන්‍ය ඒ කියන්නේ ගොඩක් වේලිච්ච පොලවකට මේ අඟලක මෝටරයකින් වතුර ගැහුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ. අඟල් දෙකේ මෝටරයකින් සෑහෙන වෙලාවක් ගහන්න ඕන වතුර. ඒ නිසා දැන් අපි මේ උත්සාහ කරන්නේ මේ අඟලි මෝටරෙන් වතුර මලක් අරගවන්න. මේක කොහොම වුණත් මම මේ පෙට්‍රල් දාගන්න ටූටිත් එක මේක අඟල් දෙකේ වතුර පම්ප් එකකට නම් ගැලපෙන්නේ නැහැ කොහොමටවත්. අඟලේ මෝටරයක් ඒ කියන්නේ ඔය පර්ණ යකර කඩේකින් වගේ හොයාගත්තට පස්සේ මේ විදිහට හදාගන්න පුළුවන් වුණා නම් මෝටරේ
දැන් පණය කර කඩේකින් වගේ හොයාගත් එකක් ප්‍රමාණවත්. නමුත් මේ එන්ජින් එක නම් කියන්නේ මේ තනකොළ කපන යන්ත්‍රය සාමාන්‍ය හොඳ ක්‍රියාකාරීත්වයේ තියෙන්න ඕන. තනකොළ කපන යන්ත්‍රය සියලුම අලුත් වැඩියාවන් ගැන වීඩියෝ ඉස්සරහට මේ YouTube channel එකේ දාන්නම්. මේක වතුර පුරව ගත්තා. වතුර පුරව ගත්තේ මේ යටින් අත තියාගෙන ඉන්නේ. මේක පුඩ් බෑල් එක හයි කරලා නැහැ. මේ මෝටරේ පුඩ වැටෙනවා. මෝටරේ පුඩ වැටෙනවා. හා. මේක ෆ්ලෙක්සිබල් හෝස් එක අපි හයි කරගෙන නැති නිසා පොඩ්ඩක් අපහසුයි. මැෂින් එක ස්ටාර්ට් කරලා බලමු මෙතෙන් දැන් කොහොමද වෙන්නේ කියලා. වැඩේ ඇස්ලේටරේ මම මෙතනින් අල්ල ගන්නවා. ඇස්ලේටරේ පොඩ්ඩක් තියලා බලමු. හරි, එන්ජින් එක පණ ගැන්නුවා. වල පේනවා ඇති ෆ්ලෙක්සිබල් හෝස් එක දැන් කැරකෙනවා. ඇස්ලේටරේ පොඩ්ඩක් ගැන්නුවා. මේ ඇක්සලේටර් එක ගොඩක් කලල් නෙවෙයි තියෙන්නේ. මේක බටේ පනිනවා. මේක හරියට කියන්නේ මේ බුස් කටර් එකේම හබ් එක මේකට මෝටරේට සවි කරගත්තොත් හරියටම හදා ගන්න පුළුවන්. දැන් මම මේක අර කේබල් එක මේ සවි කරනකොට විතරයි සවි කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති වතුර පාර ගොඩක් හොඳට වතුර පාරක් එනවා. मम गुडाम वैडिकरण सामान्यार तन कपन का मम्मी हॉस हई कर बड़ी हॉस हई कर मम्मी मगनी अड़ी तुनसिया एहट दिग बट अमुन गटे अमुन दिए वेगन कैरेगन नम के गुडा रात मिसा मेघाने गड्लू आने හරි අපි බලමු මෙන්න මේ වතුර මල තමයි සවි කරන්න අපි හිතාගෙන හිටියේ. ඔයාලට පේනවාද මේ ගොයන් ගස් ගොඩක් මැරිලා මැරි යමින් පවතින්නේ. මේ වතුර මලේ වැඩේ නම් හරි ගියේ නැහැ. හරි ගියේ නැහැ කියන්නේ මේ වතුර මල ඇල්ලුවම මෝටරේ ගොඩක් රේස් කරන්න ඕනේ එන්ජින් එක. ඒක නිසා අපි එන්ජින් එක ගොඩක් රේස් කරලා තියෙන එක හොඳ නැති නිසා එහෙම කරේ නැහැ. මෙන්න මේ තත්ත්වෙම වතුර පාර ගලාගෙන ආවා මේ අයිඩල් තියෙද්දි එන්ජින් එක. මේ වැඩේ කියන්නේ සාර්ථකයි. සාමාන්‍ය වගාවකට වලට පහසුවෙන්ම මේ විදිහට එන්ජින් එකක් සකස් කරගත්තොත් වතුර ගහන්න පුළුවන්. හරි, එහෙනම් ආයේ මේ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ऑटो इंजीनियर चैनल के सब्सक्राइब कर लिया करना, वगेम शेयर करना, लाइक करना, गैटल तीन कमेंट करना. हरी इन्हें सील दिन भूमि स्थिति.